ක්ෂපිතකෙන වෛද්‍යවිද්‍යාව සෑම රෝගකෙන ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි කිව්වොත් එහෙම හතිය ඇදුම ඒ වගේ රෝග වලට පවා මේ ක්ෂපිතකෙන වෛද්‍යවිද්‍යාව මොකද සුසුම්නාවට සම්බන්ධ වෙලා තියෙනවා ශරීරයේ සියලු අභ්‍යන්තර ග්‍රන්ථ හදවත පෙනහැලුවක් මම ඒ වෙලේ කිව්වා වගේ මොලේ ආශිත සියල්ලක්ම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම දැන් අපේ රටට අවශ්‍ය වෙලාව තියෙන අවස්ථාවක් තමයි මේ පැතිකුදේ කියන රෝගය මේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ බොහොම පැතිරීගෙන ගිහිල්ලා තියෙනවා මේක. මේක එකට ටික අනාගතයට ඉතාම මේ වැදගත් වෙනවා. ඒ වගේම අනාගතයේ සෑහෙන අඳුරු අගාධ වලට යනවා මේක නිසි ප්‍රතිකාර ක්‍රම නොතිබුණොත් එහෙම ඒ කොන්ද සම්පූර්ණ මේ ශරීරයට මේවා වෙලා ඒකෙදි මේ විශේෂ ජීවිතේ විශේෂ අවස්ථාවලදී විවාහ ජීවිතවලදී ගොඩක් අවස්ථාවලදී මේ ඇයට බලපෑමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ පාසල් ශිෂ්‍යාවන්ට මේ පැතිකුදේ නැමැති එහෙම නැත්නම් ස්කෝලියෝසිස් කියන රෝගෙට විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා මේ ස්ටේපති වල. ඒත් එක්කම මේ කොන්දේ වේදනාවය එහෙම නැත්නම් කොන්දේ කශේරුකා වෙනස් වීමෙන් තියෙන ඇති වුණාම ශලකරම කරන්න සිද්ධ වෙන නැත්නම් අවස්ථාවලදී එතකොට කකුල වල හිරිය එන්න පුළුවන් අත්වල හිරි වැටෙන්න පුළුවන්. ඒ වගේ ශලකරම වලට භාජනය වෙන්න ඉන්න අය අභ්‍යන්තර ශලකරම වලට භාජනය වෙන්න ඉන්න අයට බාහිරව අපිට පුළුවන් ඒ කටින් ඉතාම කෙටි කාලයක් තුළදී කිසිම අතුරු ආබාධකින් හා වේදනානාශකින් තොරව මේ ප්‍රතිකාර කරන්න. ඒක තමයි විශේෂයෙන් ඊට පස්සේ හිරු ආරාදේ වගේ රෝගවලට අත්වල හිරිය අතරයිටිස් වගේ රෝගවලට විශේෂයෙන්ම මේක මේ කරන්න පුළුවන් මේ අස්ථි සම්බන්ධව සහ ස්නායු තෙරපි වීම පිළිබඳව රෝගවලට විශේෂයෙන්ම මේක ප්‍රතිකාර කරන්න පුළුවන් සාර්ථකයි. Months ago, my mom was the one who found out about him. I've had scoliosis since I was 14 years old, and I've been in pain for 14 years, and I hated it so much. I graduated with my MBBS recently, and that pain affected me for a long time. And he started treatment with me a few months ago. From the first treatment onwards, the pain was gone, and I'm so grateful for that because I've tried conventional doctors and they haven't been that great. They recommended painkillers, braces, and then maybe just get a surgery, and that was all that they said. And they always said you will always have the pain no matter what. And I was terrified because I'm a girl. The scoliosis, of course, shows out to people. You can see you can't wear tight dresses, it's really uncomfortable. And I've been suffering from the pain for so long. The painkillers never helped me. The brace was too tight, and when I removed the brace, the pain was still there. So I came to him, thanks to my mom, she found out about him. And I'm ever so grateful that he helped me. I've had 4 weeks of treatment, and I feel so much better. I can sit up straight. I can do things that I've never been able to do. I've always been one of those people who are lagging behind because of the pain. And this time it's completely different. And I told my parents about it, and I'm so happy about it. And I wish him all the best. And I hope he continues to do more because this is really beneficial for everyone. Everyone who's gone through conventional treatment and never really got anything from it. I'm ever so grateful. So thank you so much. විශේෂයෙන්ම ස්නායු තෙරපීමක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි කියන මේ ශීපද්ධතිය කියලා මේ උඩ කොටස අපිට බලන්න පුළුවන්. මේක තමයි මේ ශීපද්ධතිය. මේක මේ මොළයට සම්බන්ධකමක් තියෙනවා. අත්පා වලට මේක සම්බන්ධකමක් තියෙනවා. අතේ හිරිය ඒ වගේ අවස්ථාවලදී බෙල්ලේ වේදනාවල් උරිස්වල ඒ වගේ හිරු ආරදේ අතවශ්‍යම කියනවා නම් මේ හරි තෙරපීමකට මේ වුණොත් එම මරණය පවා සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා ගොඩක් අවස්ථා. සර්වයිකල් ඒරියා කියලා කියන්නේ. ඊට පස්සේ මේකේ මැද කොටස ගත්තාම ශීපද්ධතිය කියලා කියනවා අපි. ඒක හදවත පෙනහැලි වක්මාව ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේ පල්ලෙහා කොටස ගත්තාම මේ L පද්ධතිය කියලා කියන L4 L5 කියලා ගොඩක් අවස්ථාවලදී ඔය MRI එක ගෙනාවපුවම මේ වගේ මේ වෙනස් වීම ඇති වෙලා තෙරපීමකට ලක් වෙලා එතකොට අපි කියන ස්පයිනල් මිස්ඇලයින්මන්ට්ස් කියලා ඒ වගේ මේ නැවත යථා තත්ත්වෙට මේක පත් කරනවා. අපි ඒක වෙනස් වුණාම මේ කශේරුකා වෙනස් වෙනවා. එතකොට මේ සිද්ධ වෙන්නේ මේ කකුලේ අංශ භාගෙට එන්න පුළුවන් සමහර අවස්ථාවලදී සමහර හිරි වැටෙන්න පුළුවන් කකුල් හීනි වෙන්න පුළුවන් වේගෙන් ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මලබද්ධේ අර මේ විශාල රෝග ගණනාවකට භාජනය වෙන්න පුළුවන්. ඉතින් මේක ලේසියෙන් පහසුවේ
මෙතින් අපි කරන්නේ muscles, deep tissues, ligaments and tendons කියලා කියන මේ ඔක්කොම බුරුල් කරලා ඉවරලා නැවත realignments කියලා කියන නැවත යථා තත්ත්වෙට මේක හදන්න. අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහම අපේ අතක් පැන්නොත් එහම අපි ආපහු අත දාන්න පුළුවන් අපිටනේ. ඒ වගේ තමයි මේකෙත් මේ මේ ක්‍රමේ ඉතාම මේ සරලයි ඒත් ගැඹුරුයි හැබැයි හැබැයි වෛද්‍යවරයා බොහොම නිපුණත්වයක් තියෙන ඕනේ මේකට වසර ගණනාවක් මේ ගැන. සුසුම්නා කියලා කියන්නේ තාම මේ කියලා නිම කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන තරම් තමයි සුසුම්නාවේ. සුසුම්නාවට යම්කිසි හානියක් සිද්ධ වුණොත් මේ මරණය පවා සිදු වෙනවා. ඒක නිසා ඒ සුසුම්නාවත් එක්ක අපි මේ 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 ප්‍රතිකාර ක්‍රමයේ කරනකොට ඒ හසල දැනීමක් තියෙනවා. හරියට දැනගෙන ඒ දේ කරන්න ඕනේ. එතකොට ඒකෙන් මහත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අත වශයෙන්ම කියනවා මේ වෙනකොට අපි රෝගීන් එක 10000කට විතර සංඛ්‍යාවකට ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ වගේම එංගලන්තය ඇතුළේ බටහිර රටවල රෝගීන් ලක්ෂකට වඩා ප්‍රමාණයකට සමහර වෙලාවට සුවකර නොහැකි රෝගීන්ට පවා සුව කරලා තියෙන දැන් අපි කියනවා මේ පාකින්සන් කියන රෝගේ ඉන්කියුරබල් ඩිසීස් කියලා කියන්නේ සුවකර නොහැකි රෝගයක් කියලා. ඒ රෝගවලටත් අපි මේකෙන් මේ මේ උදව් කරලා තියෙන ඒක සමහර වෙලාවට 100%ක්ම සුව කරන්න බැරි වෙච්ච අවස්ථාවන් තමයි තියෙන්නේ. නමුත් 50-60 මේ මේ කරපු අවස්ථාවන් තියෙනවා. ඒ වගේ මේක ඉතාම සුවිශේෂ වූ ක්‍රමවේදයක් සුවිශේෂ වේදකමක් අද ශ්‍රී ලංකා විශාල සංඛ්‍යාවක් මේකට වෛද්‍යවරු පවා මේකට දැන් සහභාගී වෙලා මේකෙන් ප්‍රතිපාර ලබා ගන්න. ඊළඟට තියෙන විශේෂත්වය තමයි දැන් මේ වගේ තැන මේ වගේ ප්‍රතිකාරයක් ලබා ගන්න ඕන නම් අපි පිටරටකට යන්න වෙනවා. එක්ක යුරෝපෙට යන්න වෙනවා නැත්නම් ඇමරිකාවට එංගලන්තයට යන්න වෙනවා. ඉතින් විශාල මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. අද ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න අයට මේ මේකට සහභාගී වෙලා මේකෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. මගේ නම නිශාංක විජේකුමාර් බණ්ඩාර. මම එන්නේ මොරටුවේ ඉඳලා මම වැඩ කරන්නේ බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ නෙට්වර්ක් මාර්කටින් කම්පැනි එකේ. දැනට අවුරුදු 25කට ඉහත ඉඳලා මගේ තිබුණ රියානතරකින් සිද්ධ වෙච්ච තුනටි අමාරුව දිගින් දිගටම වැඩි වෙලා සෑම තැනකින් මම බෙහෙත් කරන්න පුළුවන් හැම තැනකින් මම බෙහෙත් ගත්තා. මම මේ ආයතනයට ආව දැන් ඇවිල්ලා වාර 3 වෙනි වාරය. මේ වෙනකොට මෙතෙන්ට මගේ පළවෙනි වතාව වෙනකොට මට උපරිමයෙන් විනාඩි 10ක වගේ කාල සීමාවක් තමයි හිටගෙන ඉන්න පුළුවන්කම තිබුණේ. එහෙම ඊට වැඩි ඉන්න හිටියොත් මගේ දකුණු කකුලත් එක්ක හිරි වැටලා කොන්දේ වේදනාවත් කොහේ හෝ තැනක වාඩි වෙන්න අවශ්‍යමයි. ඉතින් දැන් මේ වෙනකොට මට පුදුම සතුටක් මගේ ડોක්ටර්ටත් අද උදේම කතා කරා. ඒ කියන්නේ දැන් විනාඩි 45කට නැත්තම් පැයකට ආසන්න කාලයක් මට අනිවාර්යයෙන්ම හිටගෙන ඉන්න පුළුවන්කම ලැබුණා මේ කරපු ට්‍රීට්මන්ට් වලින්. මගේ මේ අවුරුදු 25ක කාලය තුළ තිබුණු මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙයි කියන එක විශ්වාසය දැඩි විශ්වාසයක් පොඩි අතේමනේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ අපේ අපේ වෛද්‍යාචාර්යතුමාගේ ඒ කරන මේ හේත් නිසා. යාම වාර 3ක් එක්ක මට කොච්චර සහනයක් දැනුණාද කියන එක. මොකද මම ගිය සතියේ ඩ්‍රයිව් කරගෙන ගියා මහියංගනේ සහ හෙට්ටිපොළ මහවය පොළොන්නරුව. මට පොඩ්ඩක්වත් වේදනාවක් වුණ නැහැ. හැබැයි ඩොක්ටර්ගේ මම අවසර අරගෙන ගියේ මං ගියාට කමක් නැද්ද කියන අනිත් ඩොක්ටර් මට දීපු ඉන්ස්ට්‍රක්ෂන් අනුව තමයි මම ඒ පොසිෂන් වල වාඩි වෙලා ඩ්‍රයිව් කරේ. ගියා ආවා මට කිසි වේදනාවක් නැහැ. ඉතින් මට පුදුම සතුටක් මේ අවුරුදු 25 ඇතුළත මම හිතන මේ සිංහල අවුරුද්ද මම ගත කරන්නේ ඇත්තටම හරි සතුටකින්. මම ඉල්ලීමක් කරනවා අදටත් අතවශ්‍යම කියනවා ශ්‍රී ලංකාවේ අවාසනාවකට මේ අපේ ඉගෙන ගන්න ආදරණීය දූදරුවෝ මේ 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 ආධාරක පන්ති ගිහිල්ලා එහෙම නැත්නම් අපි කියන ටියුෂන් පන්ති ගිහිල්ලා මේ බංකුවල වාඩි වෙලා ඉන්නවා. ඒ කියන්නේ පැය ගණන් අවුරුදු ගණන් ඉගෙන ගන්නවා. එතකොට ඒ අය මේ බංකුවක එක පේලියක ළඟ ඉගෙන ගන්නවා. එතකොට පැය ගණන් ඉඳ ගන්නකොට මේකට හේතු වෙන්න දෙයක් නැහැ නේ. අවුරුදු ගණන් ඉගෙන ගන්න ඊට පස්සේ යන කොන්ද ඇදේට යන්න පටන් ගන්නවා. ඒකට මේ වෙලා. ඒ වගේ මේ විශාල සංඛ්‍යාවක් මට හම්බ වෙලා තියෙනවා. දැන් මේ මගේ ළඟ ඉන්න පාසල් ශිෂ්‍යාවන්. ඒක නිසා මම විශේෂ ඉල්ලීමක් කරන සෑම කෙනෙක්ගෙම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේට මේ අයිති ඒ ගෞරවනීය අය, ඒ වගේ මේ ගෞරවනීය ගුරුවරුන්ගෙත් මම ඉල්ලීමක් කරන පුළුවන්කමක් තියෙනවා නම් ඒ අයට ඇත්ත වශයෙන්ම කියනවා පුටුවක් දෙන්න කියලා. එහෙම නැති වුණොත් එහෙම අපිට සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හේතුව නිසා මේ පැතිකුදේ නැමැති
එමනද ස්කෝලියෝසිස් කියන රෝගය හැදිලා මේ මව්පියන් පවා දැන් මේ මානසිකව සෑහෙන ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. ඒක නිසා අපි රෝගේ හැදෙන්න ප්‍රථමයෙන් වළක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම කියනනම් ඉතාම වාසනාවන්ත අවස්ථාවක්. ඒක එක. ඊට පස්සේ සමහර වෙලාවට අපි මේ අපේ ඉරියව්, අපි වාඩි වෙන ඉරියව්, නිදා ගන්න හැටි, යවිදින හැටි අපිට ක්‍රමවේදයක් තියෙනවා. දැන් පිටරටවල නම් ක්‍රමවේදයක් තියෙනවා. අපි කියන්නේ ඇලෙක්සැන්ඩ්‍රා ද ටෙක්නික් කියලා කියනවා. නැත්නම් ප්‍රොපෝෂ කියලා කියනවා. ලංකාවේත් වාසනාවකට මේක ඒ කාලේ තිබුණා. බුදුන් වහන්සේ පව දේශනා කරලා තියෙනවා මේ සිංහසෙයියවට නිදා ගන්න මෙහෙමයි කියලා නේ. ඉතින් ඒක නිසා ඒ නිදා ගන්න නිවැරදි ඉරියව්වල නිදා ගන්න ඕනේ, වාඩි වෙන හැටි. එතකොට පරිගණකය කම්පියුටර් පාවිච්චි කරනකොට හරියට නිවැරදිව ඒ කම්පියුටර් පාවිච්චි කරන විදිහ සමහරවිට ඇඳේ ඉඳලම මේක කරනවා. එතකොට අන්න පැතිකුදේ හැදුනේ නැතත් සමහර වෙලාවට මේ කොන්දේ අමාරු වෙන්න පුළුවන්, පැතිකුදේ හැදෙන්න පුළුවන්, විවිධ රෝගාවබාධක වලට මේ වෙන්න. ඊට පස්සේ අපි ගමනේදී අපි අවදිනකොට, අපි වාඩි වෙනකොට, අපි ඒ හැම දෙයකම අපේ කොන්දේ වලට පෙළිය ඍජුව තියාගන්න ඕනේ. අපි ඍජුව තියාගෙන ඒ කොටස අපි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් කොන්දේ වලට පෙළියට යම් කිසි ආබාධයක් ඇති වුණොත්, ස්නායු තෙරපීමක් ඇති වුණොත්, සුසුම්නාවට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක මුළු ජීවිත කාලෙටම බලපානවා. අභ්‍යන්තර ග්‍රන්ථ වලටත් බලපානවා. ඒතකොට ශාරීරික මානසිකව බලපානවා. ඉතින් ඒක නිසා ඒ වගේ ක්‍රමවේද අපි නිරෝධ ඉරියව් සියලු දෙනාටම කියලා තියෙන ජීවිත කාලෙම කොහොමද මේක කරන්න කියලා. ඒ වගේ. ඊට පස්සේ විශේෂයෙන් කියන්න ඕනේ දැන් අලුත් પરම්පරාව හොඳයි, බොහොම හොඳයි. ඒ කට්ටිය දැන් ජිම් තියෙනවා, ඒ කට්ටියට යන්න. එහෙ ගිහිල්ලා ඇවිල්ලා සමහර වෙලාවට නිසි උපදේශකත්වයක් නැතුව, මාර්ග උපදේශකත්වයක් නැතුව ගිය හැටියෙම ඒ කට්ටිය ශරීර උණුසුම් කරන්නේ නැතුව උපදේශකත්වයක් නැතුව බර විශ්වන්න ගිහිල්ලා ඔන්න මේ කොඳුරේ පෙළිය කශේරුකා පැනලා වෙනස් වෙලා බොහොම ආබාධ වෙලා මේ එන අවස්ථාවන් හරියට තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. අපි ජිම් එකට යනවා නම් ඒක උපදෙස් අරගෙන හරියට නිවැරදිව ඒක පිළිවෙලකට ඒක කළ යුතුයි. ඊට පස්සේ ඊළඟට තමයි වාහනයක් අපි රියපද වෙනකොට අපිට සීට් බෙල්ට් එක තියෙනවා, හරියට පාවිච්චි කරන්න ඕනේ. තමන්ගේ සීට් එක හරියට තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේ විවිධ අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ වෙන්නේ ඊට පස්සේ ලිස්සීම්, වැටීම්, තැලීම්, තුවාල වීම් ඒ වගේ මේ ක්‍රීඩා කරනකොට විවිධ අවස්ථාවලදී මේ කොන්දේ අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ අපි ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. අපි ඒ වගේ අධ්‍යාපනයක් දෙන එකයි අපි කිව්වේ. මේක ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ක්‍රමවේද ගන්නවක් කියලා දෙනවා. ජීවිත කාලෙම කොහොමද ඒ වගේ. ඊට පස්සේ ආහාර රටාවන් පිළිබඳව අපි නිවැරදි ආහාර ගත යුතු, අපි බොහොම ප්‍රවේශම් විය යුතු. ශ්‍රී ලංකාවේ සමහර වෙලාවට ආහාර ගන්නකොට දැන් අපි දන්නවා ගොඩාක් දේවල් වලට මේ පළතුරු වලට පවා විශේෂකතු කරන අවස්ථාවන් තියෙන. ඒක නිසා අපි පිරිසුදු පළතුරු, එළවලු වර්ග, ඒ වගේ ආහාර පාන, අපි ශක්තිමත් ආහාර, ශරීරයට අවශ්‍ය කරන ආහාර, ව්‍යායාම, නිින්ද ඒව අවශ්‍යයි අපිට. ඉතින් ඒක නිසා ඒ සියලු දේ අපි දැනුවත් කරන කට්ටිය. ඒ සියලු දේ අපි කළ යුතුයි. එහෙම නැති වුණොත් එහෙම ඒ රෝගකාරකයන්ට අතවැනිම කළ ජීවිත කාලෙම වේදනාව විඳින්න සිද්ධ වෙනවා. සමහර අය අංශභාගයට පව ඇදිච්ච අවස්ථාවල් අපේ ළඟ තියෙනවා. විවාහ ජීවිත පව අඩපණ වෙච්ච අවස්ථාවන්, විවාහ ජීවිතේ බය ඉන්න තරුණ තරුණියෝ ඉන්නවාද මේ රෝගෙට ගොදුරු වෙච්ච අය. ඉතින් ඒක නිසා ඒ අයට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ තැනට ඇවිල්ලා නේවාසික ප්‍රතිකාර ගන්නත් පුළුවන්. අපි කිව්වොත් එම් පිටරට ඉන්න කෙනෙකුට එහෙම ලංකාවට ඇවිල්ලා ප්‍රතිකාර ගන්න අවශ්‍ය නම් ඒ කට්ටියට අපේ සීමිත හොඳ පහසුකම් තියෙනවා. ඇවිල්ලා ඒ අයට පුළුවන් කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ඇවිල්ලා ලංකාවේ සංචාරයත් කරලා ඒ වගේම ප්‍රතිකාරත් ලබාගෙන යන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අය, පිටරට ඉන්න අයගේ අම්මලා තාත්තලා, දෙමව්පියෝ, සහෝදරවරුන්ට මේ වගේ රෝගකාරකයන් වලට ගොදුරු වෙලා තියෙනවා නම් ඒ අයට පුළුවන් කෙලින්ම අපේ මේ ඔස්ටියෝ ක්ලිනික් වෙන මේ මාළඹේ පිහිටලා තියෙන මේ සායනයට සහභාගී වෙලා, එහෙම නැත්නම් වෙන්න අපි අලුතෙන් පටන් ගන්න යන ඒකට සහභාගී වෙලා ඒ සම්බන්ධව උපදෙස් ගන්න, ප්‍රතිකාර ගන්න හරිම මේ ක්‍රමයකට මේක සූදානම් කරලා තියෙන බොහොම සුවදශීලී වෛද්‍යවරු පිරිසක් අපෙත් එක්ක ඉන්නවා. ඉතින් මේ ඒ ඇවිල්ලා කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. වයසට යනකොට අපේ හැම රැලි වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ ක්‍රමේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නතර වෙන්න විවිධ තව ක්‍රම තියෙනවා මේකට, වෙන වෙන ප්‍රතිකාරකම. නමුත් අපි මේ කරන ප්‍රතිකාරකම ඉතාම සහභාවිකයි. ඒ කියන්නේ කිසිම ක්‍රීම් වර්ගයක් අපි ආලේප කරන්නේ නැහැ, කිසිම ඖෂධයක් එයාට දෙන්නේ නැහැ. අපි කරන්නේ මේකේ අභ්‍යන්තර සුන්දරත්වය, සතුට. සතුටෙන් ජීවත් වෙන්නේ කොහොමද, සතුට කියන්නේ මොකද්ද, ඒ පිළිබඳව මේ මිනිස්යා නිදහසේ ජීවත් වීම. අපි කියනවා සමහර වෙලාවට අපිට තරහ යන කෙනෙක් එන්න පුළුවන්, අපිට දේශේ එන්න පුළුවන්, අපිට වෛරය එන්න පුළුවන්. මේ සමාජජක ජීවත් වෙනකොට විවිධ හැල හැප්පීම් හැමෝ අපේ ජීවිතවල යම් යම් අවස්ථාවන් වල අපිට වෙන අසාධාරණකම් නිසා කෙනෙක් ඒ වගේ පීඩාවකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලු දේම මේ ඒ අයගේ ශරීරයෙන්, මනසින්, හිතින් ඒ සියලු දෙනාට සමාව දීලා මේ අභ්‍යන්තර සතුට, ඉන බියුටි කියන එක අපි නිර්මාණය කරන ක්‍රමවේදයක් අපි ළඟ තියෙනවා. ඒක හරිම සුන්දර දෙයක්.
ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් කෙනෙකුට ඒක අධ්‍යයනය කරන්න පුළුවන් එයාගේ ජීවිත කාලෙම ඉතාම සතුටින් දීප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් දැන් ඒ වගේ ප්‍රතිකාර ලබා ගත්ත අය අපේ ළඟට එනවා ඒ දැක්කහම අනිත් අයට වල්ලා අනිත් අය මෙහෙමයි කියලා කියන එක නෙමෙයි බොහොම ප්‍රසන්නව විශේෂිත වූ කැපිපෙනීමක් තියෙනවා මොකද එදා තිබුණාට වඩා අද ඒ අයගේ තත්ත්වය වෙනස් වෙලා ඒ අය බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා ඒ වගේම ඒ අය සතුටෙන් ඉන්නවා සුන්දරත්වය කියන්නේ සතුට තියෙන අතුලාන්ත තියෙන අර අභ්‍යන්තර වූ සතුට සහ අභ්‍යන්තර වූ මේ රූප ස්වභාවයේ දීප්තිමත් වෙන්න පටන් ගන්නවා ඒක මුළු ජීවිත කාලෙටම තමන්ගේ නිරෝගීකමට ඉතාම වැදගත් අපි ඒක වෛද්‍ය විද්‍යානුකූලව මනෝවිද්‍යානුකූලව අපි ඒකට හඳුන්වා දෙනවා ඒ ආහාර රටාවන් පිළිබඳව ඒ වගේම ශරීරයේ හෝමෝන වල තියෙන අසමෝගිතාවය නිසා හැදෙන එක්තරා රෝග පිළිබඳව අපි දන්නවා හෝමෝන වලින් විශාල රෝගවලට තයිරොයිඩ් ග්‍රන්ථි රෝග ඇති වෙන්න පුළුවන් පැන්සලිස් වලින් දියවැඩියා මේවා වෙන්න පුළුවන් ඒ වගේ ඒ සියලු දේ කොහොමද වෙන්නේ කොහොමද ඒවා මේ සමබරතාවය ඇති කරගන්නේ තමන් හිත මනස උපයෝගී කරගෙන ඒකම වේද අපි කියලා දෙනවා ඒ වගේම ඒකට මේ ප්‍රතිකාර ක්‍රමයකුත් තියෙනවා ඇඟිලි වලින් මම තමයි ප්‍රතිකාර ක්‍රමය කරන්නේ ඒකදී මේ මේ අපිට අර වයසට යනකොට හැම රැලි වැටෙන එක අපිට නවත්තගෙන සුන්දර සතුටුදායක ඉතාමත්ම මේ 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 දීප්තිමත් ජීවිතයක් ගත කරන්න මම ආරාධනා කරනවා මොකද අද ශ්‍රී ලංකාවේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණයෝ මේ අද මේකට මේ වෙලා තියෙනවා මේ රූපලාවන්‍ය ශේත්‍රයට බොහොම හොඳයි ඒක ගැන සතුටුයි නමුත් මේ ස්වාභාවික ක්‍රමයට අත වශයෙන්ම කියනවා නම් මේ ශේත්‍රයේ ඉන්න වෘත්තීය වශයෙන් ඉන්න අයත් මේ ළඟදී ආවිල්ලා ඒ අයට මේ පන්ති පවත්වන්න බව මේ අපි කටයුතු කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා මොකද මේක යුරෝපයේ තියෙන දෙයක් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ ඒක හොඳ සුවිශේෂ අවස්ථාවක් ඒකට පුළුවන් ඕනම කෙනෙකුට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඒකට බහල මාළු ඕන කෙනෙකුට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අපි ලස්සනට ඉන්න ඕනේ ජීවිතය අත් වශයෙන්ම කියනවා අපි ඒ ඇයිද තියෙන නියම ආහාරවල තියෙන ගුණාත්මකභාවය අපේ ශ්‍රී ලංකාවේ තියෙන ආහාර පිළිබඳ අපි ඒ රහස් අපි කියලා දෙනවා සමහර වෙලාවට ඉතින් මේ ඒක ඊටාම හොඳ අවස්ථාවක් කෙනෙකුට ඇවිල්ලා ඒක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ගොඩාක් කල් ඒකට ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒක මේ සති ගානක් දින ගානක් හැම හැටියට අපිට ලබා ගන්න පුළුවන් Thank you.